wish you a Merry Christmas. යාළු හැමෝටම සුබ නත්තලක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට නම් නත්තල් නැහැ. මම බුද්ධාගමේ ඒ කොහොම නත්තලට ගොඩක් ආදරෙයි. එතකොට මම ගියේ මොනවන්ටයකට. ඉතින් ඒ හින්දා මටත් ඒකේ ආසාව මටත් ඒ නත්තල් කියන දේ මටත් අයකට දැනලා තියෙනවා. ඉතින් මම අද වීඩියෝ එක අරගෙන එන්නේ නත්තල් ඩෙකොරේෂන්ස් කොහොමද මේ ජපානයේ තියෙන්නේ කියලා පොඩ්ඩක් වීඩියෝ අරගෙන එන්න මං හිතුවා. Hello, welcome to Center Life. ඉතින් මම හිතනවා ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. මම මුලින්ම කියන්න ඕනේ මගේ YouTube channel එක subscribe කරන, like කරන, comment කරන, ඒ වගේම මගේ videos බලන හැමෝටම ගොඩක්ම ස්තුතියි. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මම අද video එක මොනවද ඔයාලට අරගෙන ඉන්නේ කියලා. ජපානය කියලා කියන්නේ ගොඩක්ම Christmas celebrate කරන රටක් නෙමෙයි මම දන්න විදියට. ඉතින් ඒ හින්දා මෙහි ගොඩක් Christmas decorations උත් අඩුයි. අපි නත්තල් සමරුවේ නැති වුණාට නත්තලට ගොඩක් ආදරෙයි. ඒ මොකද නත්තල් කියලා කියනකොට මට මතක් වෙනවා මගේ පුංචි කාලේ මම ඉස්කෝලේ ගිය කාලේ මම කල්මත් කිව්ව මමගේ කොනොන්ටේකට කියලා. ඉතින් එතකොට මට ඒ හා සම්බන්ධව ගොඩක්ම මතකයන් තියෙනවා. ඉතින් මෙතන සෙන්ටර් දකිද්දී මට මතක් වුණේ මම පොඩි කාලේ අපේ ක්ලාස් රූම් වලට නත්තල් සීය ආපු හැටි. ඒ දවස්වල නම් ඉතින් ඇත්තටම රැවටෙනවා මේ ඇත්තටම නත්තල් සීය තමයි එන්නේ කියලා. ඒ වගේ ලස්සන සුන්දර මතකයන් තියෙනවා ඉතින් නත්තල් එක බැඳුණු. මේ අවුරුද්ද අපි නත්තල වෙනුවෙන් මුකුත්ම ගෙදර සැරසුවේ නැහැ. ඒත් මට හිතුණා ලබන අවුරුද්දේ පොඩ්ඩක් ක්‍රිස්මස් ට්‍රී එකක් ගෙනල්ලා හදන්න ඕනේ කියලා ලස්සනට. ඒ මොකද දෝනිත් ලබන අවුරුද්ද තා පොඩ්ඩක් ලොකු හින්දා යත් ආස වෙනවා.
ඉතින් මම ආයෙත් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම සාමය සතුට පිණිස සුබම සුබ නත්තලක් වේවා කියලා. එනම් ආයෙත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකොට ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම මෙරි ක්‍රිස්මස්. බයි.